හරි අපි මුලින්ම කතා කරා හතරවෙනි පාඩම ක්ලැස්වේදී තියෙන ලොජික්ස් ගැන මම පොඩ්ඩක් නැවත මතක් කරන්නම් පරිගණකයේ තියෙන මේ ලොජිකල් ප්‍රොසෙසස් ගැන හරි නැත්නම් තාර්කික සකස් කිරීම ගැන තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ නේද එතකොට මේ ඒ සඳහා අපි පාවිච්චි කරනවා කියලා කියන්නේ ලොජික් ගේට්ස් කියන concept ලොජික් ගේට්ස් තාර්කික ద్వාර කියන සංකල්පය. ඒතර මේ තාර්කික ద్వාර ලොජික් ගේට් එකක් කියන්නේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක්. ඔය ඉලෙක්ට්‍රොනික ගැජට් එකක්. එතකොට අපි මේ සඳහා පාවිච්චි කරනවා මූලික තාර්කණයන් තුනක්. නැත්නම් මූලික තර්කණයන් තුනක්. ඒවා there are three basic logics. හරි ලොජික්ස් තුනක් එක තමයි අපි වැඩ කරන්නේ. එතකොට මූලික දැන් මේකේ මම එදා මේ අයින් කරා මෙතන මේ මෙන්න මේක අයින් කරා වහන්. මේ XO එක මෙතනින් අයින් කරා. හරි. එදා එකක් මෙතෙන් තමයි XO එකක් මෙතෙන් පොදයක්. හරි. අපි ගෙසලේ එතකොට මූලික තාර්කික ద్వාරය එහෙම නැත්නම් බේසික් ලොජික්ස් තුනක් තියෙනවා කියලා කතා කරා. ඒ තමයි AND එක O එක සහ NOT එක. AND O NOT කියන ලොජික්ස් තුනක් තියෙනවා කියලා කතා කරා කම්පියුටර් එකේ එයා ලොජිකල් ප්‍රොසෙසින් වලදී එයා තාර්කික කටයුතු කරන ලොජික්ස් තුනක් තියෙනවා කියලා කිව්වා. හරි. එතකොට ඒ ලොජික්ස් තුනට අපි ලොජික් ගේට්ස් තුනක් සර්කිට් වලට පාවිච්චි කරන මේ devices පොඩි devices තුනක් තියෙනවා කියලා කතා කරා. ඒ තමයි AND gate එක, O gate එක සහ NOT gate. ඒතර මූලික තර්කණයන් තුනට basic logics තුනට අපි gates තුනක් පාවිච්චි කරනවා කියලා කිව්වා. එතකොට පළවෙනි එක තමයි මේ AND කියන එක. AND කියන එකේදී මෙන්න මේ වගේ සිම්බල් එකක්, මේ වගේ සංකේතයක් ගන්නවා කියලා AND gate එකට. එතකොට මේක මේක හරියට logic සිම්බල් එක. හරි, මේක තමයි සිම්බල් එක. එතකොට මෙතනින් ඉන්පුට් දෙකක් ආදානයක් දෙකක් තියෙනවා. මෙතනින් ප්‍රතිදානයක් අවුට්පුට් එකක් තියෙනවා. ඉන්පුට් දෙකයි අවුට්පුට් එකයි. එතකොට මේ N කියන එකේ කොහොමද හැසිරීම අපි කතා කරේ? ආදානයක් දෙකම මේ ඉන්පුට් දෙකම එක වෙනවා නම් විතරක් මෙයා එක වෙනවා. නැත්නම් මේ දෙන්නම ට්‍රූ වෙනවා නම් මෙයා ට්‍රූ වෙනවා. ට්‍රූ එහෙම නැත්නම් එක නේ. ට්‍රූ කියන්නේ සත්‍යයි. එක්කෝ එක ඔය දෙකෙන් එකක් අපි පාවිච්චි කරනවා true කියන වචනය එහෙම නැත්නම් එක කියන ඊළඟ බිංදු වල අපි false කියන එකයි බිංදු කියන ගේ එක පාවිච්චි කරනවා මේ switch off කියන තත්ත්වය switch off හරි එතකොට අපි ඊළඟට මම gate වලින් පොඩ්ඩක් gate වලට යන්නම් හරි එතකොට මේ තියෙන්නේ AND කියන logic එකට අපි පාවිච්චි කරන gate එක AND gate එක මේ තියෙන යාගේ සංකේතය simple එක and logically simple එකක් නේ inputs අපි ගන්නවා a සහ b කියලා ආදානයන් a සහ b කියලා ගන්නවා output එක q කියලා ගන්නවා නේද output එක q කියලා ගන්නවා හරි වෙනකම් අපරක් හරි ගන්න පුළුවන් එතකොට මෙයාගෙන් වෙන function එක මොකක්ද කියලා පෙන්වන්න අපි අඳිනවා a b inputs දෙක වෙනස් වෙන්න පුළුවන් ආකාර ටික a b වෙනස් වෙන්න පුළුවන් ආකාර ටික මොනවද a b වෙනස් වෙන්න පුළුවන් මෙන්න මේ විදිහට බිංදුවයි බිංදුව කියලා ඊට පස්සේ බිංදුවයි එක කියලා එකයි බිංදුව කියලා ඊට පස්සේ එකයි එක කියලා වෙනස් වෙන්න පුළුවන් මෙන්න මේ දෙන්න වෙනස් වෙන්න පුළුවන් ආකාර බිංදුවයි බිංදුව කියලා වෙනස් වෙන්න පුළුවන් ඊට පස්සේ මෙයා බිංදුව වෙද්දි මෙයා එක වෙන්න පුළුවන් ඉන්පුට්ස් මෙතන ස්විචස් තමයි මේ ඉන්පුට් දෙකට පාවිච්චි කරන්නේ හරි එතන මේ ලොජික් සර්කිට් එකේ වැඩේ තමයි කොහොමද මේ අපි ඉන්පුට් කරන ඒවා දෙකම එක වුණොත් විතරයි මේ දෙකම AB දෙනවා එක වුණොත් විතරයි මෙයා එක වෙන්නේ. ඒ කියන්නේ 0 0 වෙනකොට 0 0 1 වෙනකොට A 0 1 0 වෙනකොට A 0 1 1 වෙනකොට හරි. ඒක තමයි AND gate එකේ හැටි. AND logic එකේ වෙන්නේ ඒක. එතකොට අපි මේක නිරූපණය කරන රිප්‍රසෙන්ට් කරන්න අපි පාවිච්චි කරනවා බූලියන් එක්ස්ප්‍රෙෂන් කියන මෙතඩ් එකක් බූලියන් එක්ස්ප්‍රෙෂන් බූලියන් ප්‍රකාශන කියන ක්‍රමය. එතකොට මෙන්න මේ ගේට් එකේ ක්‍රියාවලිය අපි ඩොට් එකකින් තමයි වෙන්නේ. එතකොට q කියන අවුට්පුට් එක හැදෙන්නේ කොහොමද? q equal a.b. a.b වලින් තමයි මේ AND gate එක ඇතුළේ අපි වෙන්නේ. ඊළඟට අපි කතා කරා දැන් මේ ගීසෙන් තමයි කරන්නේ.
හරි ඊළඟට අපි කතා කරා O gate එක. එතන O gate එකේ සිම්බල් එක මෙහෙම. දැන් ඔයාලා මතක ඇති AND gate එකයි O gate එකයි පටන් ගන්න. AND gate එකේ සිම්බල් එක කොහොමද තිබුණේ? මෙහෙම ඉන්පුට් දෙකක් එනවා. AND gate එක. එතන මේ O gate එකේ මොකද වෙලා තියෙන්නේ? ඊට වඩා වෙනස්කම් ආවද වෙලා තියෙන්නේ? මෙන්න මෙතන පොඩි curve එකක් තියෙනවා. ඉන්පුට් දෙක මෙහෙම තියෙනවා. ආදානයන් දෙක. මෙන්න මෙහෙම පොඩි curve එකක් තියෙනවා. ඊට පස්සේ මේ ඉස්සරහ කිටක් පොඩ්ඩක් උල් වෙලා තියෙනවා. හරියට වඩා. මෙයාට වඩා උල් වෙලා තියෙනවා. මේ දෙක ඉන්පුට් දෙක වෙනවා. මේක අවුට්පුට් එක වෙනවා. හරිද? එතකොට ඕ ගේට් එකේ තියෙන ඕ ලොජික් එක කොහොමද මෙයාගේ තියෙන ඕ ලොජික් එකේ වෙන්නේ මොකද්ද? ඕ ලොජික් එකේ වෙන්නේ මේ ඉන්පුට් දෙකෙන් ඉන්පුට් දෙකම බිඳුව වුණොත් විතරයි අවුට්පුට් එක බිඳුව වෙන්නේ. ඒ කියන්නේ මේ වගුවේ හැටියට බිංදුවයි බිංදුව තියෙනවා බිංදුවයි එක තියෙනවා එකයි බිංදුව තියෙනවා එකයි එක තියෙනවා. ඔය වෙන්න පුළුවන් අවස්ථා නැහැ. එතකොට මෙන්න මේ ඉන්පුට් දෙකම බිංදුව වුණොත් විතරයි බිංදුව වෙන්නේ. අනික හැම අවස්ථාවකදීම එක වෙනවා. අපි ඔක පිසදී කතා කරමු. හරිද? ඊළඟට අනිත් එක තමයි එතකොට O gate එක O කියන gate එක පෙන්වන්න. හරි. මේ ඕ කියන ගේට් එක ඇතුළේ ගේට් එකකින් වෙන වැඩේ පෙන්වන්න දාන සංකේතය ප්ලස් මාර්ක් එක. එතකොට බූලියන් එක්ස්ප්‍රෙෂන් එක බූලියන් ප්‍රකාශනය A + B කියලා අපි කියනවා. එතකොට ඉන්පුට්ස් දෙක P සහ Q වුණොත්. එතකොට මේක T + Q කියලා කියනවා. T + Q කියලා කියනවා. Three. 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 Three.